ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අබාධයකට ලක්වෙන එක හරි සුලභ දෙයක් වෙලා බෑ. වේග පන්දුවන් එක තරඟයක් සෙල්ලම් කළොත් තව තරඟ කීපයක් අහිමි කරගන්න එක දැන් පුරුද්දකට ගිහින්. මේ විදිහේ ඕස්ට්‍රේලියා සංචාරයේ ක්‍රීඩකයෝ අබාධයකට ලක්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වෙන්න සුවිශේෂී ක්‍රීඩකයෙක්ට අවස්ථාව ලැබෙනවා. මේ ක්‍රීඩකයා සුවිශේෂී ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න ලොකුම හේතුව තමයි සුභාසිතේ තියෙන ලොවෙන් එකෙක් එක් දෙකට වෙයි සමත කියන කියමන බොරුවක් කළ දක්ෂෙක් තමයි මේ. මෙයා තමයි චාමික කරුණාරත්න. චාමික කියන්නේ ක්‍රිකට් පවුලකින් එන ක්‍රීඩකයෙක් නෙමෙයි. චාමික කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම බැඩ්මින්ටන් පවුලේ පොඩිම පුරුක. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා දුන් නිලුක කරුණාරත්නත් දිනුක කරුණාරත්නත් කියන්නේ චාමිකගේ වැඩිමහල් සහෝදරයෝ. මේ දෙන්නත් එක්ක හරියට චාමිකත් බැඩ්මින්ටන් ක්‍රීඩාවෙනුත් වැඩ පෙන්නන ක්‍රීඩකයෙක්. ඒ නිසා චාමික බැඩ්මින්ටන් ක්‍රීඩාවෙනුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඉන්න දක්ෂතම බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ 5 දෙනා අතර ඉන්න ක්‍රීඩකයෙක්. ඒ තමයි චාමිකගේ බැඩ්මින්ටන් කතාව. චාමික ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරෙන්නේ බැඩ්මින්ටන් දක්ෂතා නිසා නෙවෙයි. ඔහුට තියෙන සුවිශේෂී ක්‍රිකට් දක්ෂතා නිසා. චාමික සංචිතයට තොරමින් අසන්තත මෙල් කියලා තිබුණේ ශතකයක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් ඉනිමක පන්දු වාර 25ක් යවන්න පුළුවන්. මේ වගේ දක්ෂයෙක්ට අවස්ථාව දෙන්න දැනටත් ප්‍රමාදයි කියලා. තාමත් අවුරුදු 22ක් වෙන චාමික මේ වෙද්දි පළු පෙළ තරඟ 29 කදී ප්‍රතිකරුවෙක් විදියට අර්ධ ශතක හතකුත් ශතකයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම පන්දු යවන්නෙක් විදියට කඩලු 59ක් තවා ගන්නත් සමත් වෙලා තියෙනවා. සටන්කාමි ක්‍රීඩකයෙක් විදියට ප්‍රසිද්ධ චාමික ගැන එක තරඟයකින් හරි දෙකකින් හරි තීරණ ගන්න නැතුව දක්ෂතා පෙන්වන්න අවස්ථාව දීලා අපි කාලයක් තිස්සේ හොයපු ටෙස්ට් තරඟ වලට ඕන කරන වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා චාමික වේද කියලා බලාගෙන ඉමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.